ඔබරදි සිටින්නේ www.thepapare.com සමගයි මා සමග සිටිනවා ශ්‍රී ලංකාවේ නවතම වේගපන්දු තරුව දුෂ්මන්ත චමීර දුෂ්මන්ත ඔයාගේ ක්‍රිකට් කරියර් එක කොහොමද පටන් ගත්තේ ඒක ගැන පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ මීගම් හරිසන්ද විද්‍යාලයේ අර 6 වසර ඉඳන් තමයි පටන් ගත්තේ ඊට පස්සේ under 15 under 17 මම මීගම් මාස්ලා විද්‍යාලයට ගියා එතනදී And our Tunak first level Sri Lanka. It was a team. Mudim it was a NCC club build. Creed agara. Itane di dakku dakshita inda ma development. Kanda ma teerla. Itane Sri Lanka ek kanda ma teeruna. It was a itane inda jati kanda ma teeruna. Oh, what ek part jati kanda ma tam hambeche chance king wa monada balapuru tune Lanka inda ekapara wa Navasilante de gihilla. Wagi monada hite tibbe komada me sanchare di dakshita pinna noni kela. Oh, mama a team Monday Sri Lanka la tibba. Ekinda podi experience tibba. Jati kanda ma thano selectuna wagata saduruna test match Sri Lanka nam bunna. Antim Monday ka kreda gare. I think ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකේ තරගේ ඉතින් ඵලෙන් තරගේ මම හිතනවා හොඳට ක්‍රීඩා කරා කියලා. ඔව් එහෙදි ලංකාවේ පිචස් වලට වඩා එහෙ පිචස් වල බවුන්ස් තිනවා මේ සීම් මූවමන්ට් එකක් තිනවා. ඒක ගැන මොනවද කියන්නේ? එහෙ එක්ස්පීරියන්ස් එකයි එහෙදි මේ බෝල් කරනවට වඩා එහෙ බෝල් කරන එක හොඳයිද? කොහොමද ඒකට හැඩ ගැහෙන්න ඕනේ කියලා? ඔව් එහෙ මේ ඒෂියන් කන්ට්‍රි වල පිච් වලට වඩා එහෙ ගොඩක් ෆාස්ට් බෝලර්ස් වලට හොඳයි. ඉතින් මෙහෙ දාන ලෙන්ත් එකට වඩා පොඩ්ඩක් ඉස්සරහට දාන්න ඕනේ. ඉතින් ගොඩ හේ ටෙස්ට් මැච් අතරතුර ගොඩ ප්‍රැක්ටිස් කරා. ඉතින් මම හිතනවා වාසියක් වුණා කියලා මම වාසිය ලබා ගන්න හම්බුණා කියලා මේක තනතිරුළු පන්දේවල. ඔව් ලංකාවට වර්ල්ඩ් කප් එකේ පොඩි විකට් ගැනීමේදී පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒකෙදි ෆාස්ට් බෝලර් කෙනෙක් හැටියට කොහොමද මැච් එක ගහද්දී ඔයාලට මොනවද හිතුනේ? ඔයාලට කොහොමද කැප්ටන් ඇඩ්වයිස් කරේ? කෙලින්ම හයියෙන්ම දාන්න කියලාද නැත්නම් විකට් ගන්න බෝල් කාන්න කියලාද නැත්නම් ලයින් ඇන් ලෙන් දාන්න කියලාද කොහොමද මේ ඇන්ජලෝ මැතිව්ස් කින් ඔයාලට ලැබිච්ච මේ අවවාදය එහෙම කොහොමද තිබුණේ? ඔය එතන ඒගොල්ලන් ගොඩක් මගේ බලාපොරොත්තුනේ හයියෙන් දාන එක. ඉතින් හයියෙන් දානවා කියන්නේ ලයින් ඇන් ලෙන් එක දෙක හයියෙන් දාලා කොහොමද බැට්ස්මන්ට ප්‍රෙෂර් එකක් ක්‍රියේට් කරන්න තමයි බලාපොරොත්තුනේ. ඉතින් මම හිතනවා මට ඒක කරන්න හම්බුණා කියලා. ඔව් එතකොට ඔයා කියන්නේ ඔයා පොඩි කාලේ ඉඳන්ම මෙහෙම 144ට පන්දු යවුවද නැත්නම් කොයි කාලේ වගේද මේ වගේ වේගය මැනගෙන ඔයා කොහොමද මේක තේරුනේ ඔයාගේ ඇතුලේ තියෙන ටැලන්ට් එක ගැන? නෑ පොඩි කාලේ මම මෙච්චර හයියෙන් බන්දු වෙන්නේ නැහැ. ගොඩක් සීම් තමයි කරේ. අවුරුදු මේ NCC ක්ලබ් එකේ ශ්‍රී ලංකාවත් තමයි ගොඩක් හයියෙන් දාන්න පටන් ගත්තේ. අවුරුදු 20 21 වගේ වෙද්දි තමයි මම ගොඩක් හයියෙන් දාන්න පටන් ගත්තේ. ඔය එතකොට ඔයා කොහමද ප්‍රැක්ටිස් සෙෂන් එකක් කොහමද නෝමල් ඩේ එකක ප්‍රැක්ටිස් සෙෂන් එකක් යන්නේ? ස්පොට් බෝලින් කරනවාද? එතකොට බැට්ස්මන්ලාට බෝල් කරන ඒවා කොහමද ඔයාගේ ප්‍රැක්ටිස් සෙෂන් එකක් යන්නේ? ඔව් මුලින්ම බැට්ස්මන්ලාට බෝල් කරනවා. එතන මුල් ටිකේ බලන ගොඩක් ලයින් ලෙන්ත් බෝල් කරලා විත් එක දෙන්න. එතකොට ලයින් ලෙන්ත් බෝල් කරලා ඊට පස්සේ පවර් ප්ලේ වලයි අන්තිම ඔවර්ස් වල බෝල් කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ ස්පොට් බෝලින් කරනවා යෝකර්ස් ඒ ටික තමයි කරන්නේ. ඔව් වාගේ පේස් එකට අමතරව තව මොනවද තියෙන මේ ඇඩිෂනල් වාගේ වෙපන්ස් මොනවද? ඒ කියන්නේ ස්ලෝ බෝල්ස්, ෂෝට් බෝල්ස් මොනවද ඒවා ගැන තියෙන්නේ? මම ලෙග් කටර් එක, ඔෆ් කටර් එක දානවා, ස්ලෝ බෝල්ස්, බවුන්සර් එක යූස් කරනවා, ඒ වගේම යෝක එක දාන්න පුළුවන්. ඉතින් තවත් ඒවා වැඩි දියුණු කරගන්න ගොඩක් ප්‍රැක්ටිස් කරනවා මේ දවස්වල. ඔව් දැන් ඉස්සරහට එනවා පකිස්තාන් ඒ කණ්ඩායම ඇවිල්ලා සිටිනවා. ඒ වගේම ඊළඟට පකිස්තාන් ජාතික කණ්ඩායමත් එනවා. ඒකෙදි ඔයාගේ බලාපොරොත්තු මොකද්ද? දැන් තව අවුරුදු 4ක් තියෙනවා ඊළඟ වර්ල්ඩ් කප් එකට. ඒ වෙනකන් ඔයාට මොකද්ද සැලැස්මක් තියෙනවද ඉස්සරහට කොහොමද යන්න ඕනේ කියලා? ඔව් මුලින්ම පකිස්තාන් ඒ කණ්ඩායම එනවා. ඉතින් ඒ ටෙස්ට් උයි වන් ඩේ දෙකම තියෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් දක්ෂතා දක්වලා කොහොමරි පකිස්තාන් නැෂනල් කණ්ඩායම තියෙන තියෙන තරගවලට සිලෙක්ට් කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් කේ සඳහපුණින් වල නිරදෙනවා ගොඩක් පන්දේ මේ මගේ තිබ්බ අඩුපාඩුකම් මේ දවස්වල කරන හදාගන්න. ඔව් දුෂ්මන්ත ඔයාගේ ක්‍රිකට් ජීවිතයේදී කාටද ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ ඔයාගේ මේ සක්සෙස් එක ගැන? මුලින්ම අම්මයි තාත්තයි ගොඩක් මට උදව් කරනවා. ඉතින් ඒ වගේම මගේ පළවෙනි පුහුණුකරුනේ ඉස්කෝලේ යන කාලේ හර්ෂක මාධිකාරිස. ඒ වගේම ඊට පස්සේ
කෝච් කරා මොදිත බණ්ඩාර සර්. ඊට පස්සේ මම ඩෙවලොප්මන්ට් ස්කොඩ් එකේ කෝච් කරේ සුමිත වන්නකුල සූර්ය සර්. ඊට පස්සේ ෆාස්ට් බෝලින් කෝච් වුණා සමරණායක සර්. ඒ වගේම ජාතික කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ සර්, වේගබන්දු පුහුණුකරු චම්පක සර්යි ගොඩක් මතක් කරනවා. ඒ වගේම ඒ ටීම් ස්ටාෆ් එකත් මතක් කරනවා. ඒ වගේම ක්ලබ් එකේ මගේ මුලින්ම පුහුණු කරුනේ NCC ක්ලබ් එකේ හේමන්ත දයාප්‍රිය සර්. ඊට පස්සේ නුවන් සොයිස කෝච් කරා. දැන් වර්තමාන පුහුණු කරු සජිත් ෆර්නෑන්ඩු තමයි පුහුණු කරන්නේ. ඒ වගේම ජාතික කණ්ඩායමේ මවන් නතපත්තු සහ චමින්ද වාස් මතක් කරනවා. ඒගොල්ලන්ගෙන් ගොඩක් සහයෝගය හම්බුණා මට මේ තැනට එන්න. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Thank you, Dushmanta. Ape subhapatana papare.com website එකෙන් ඔබට තව තවත් ජයග්‍රහණ අත්කර දෙන්න පුළුවන් වේවා කියලා මම දමිත් තීරසිංහ sharing the passion.